පරිසරය ආරක්ෂා කරන්න කියන බරපතල හඬනැගීමක් කරා. ඒකට සහභාගී වුණා සජ්ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා, සභාපතිතුමා, උපනායකතුමා, මන්ත්‍රීතුමන්ලා ඇතුළු පළාත් පාලන මන්ත්‍රීතුමන්ලා ඇතුළු විශාල ජනකායක්. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. අපේ ආරම්භ අපි පාරට බැහැලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉස්සරහට ඇවිල්ලා හඬ නගලා කියනවා මේ ආණ්ඩුව මේ පරිසරය වනසන එක කැලේ කපන එක නවත්තන්න කියලා. අපි හැම කෙනෙක්ම දන්නවා වර්තමාන ආණ්ඩුව එදා වේල ටුවර්ස් වගේ ඒගොල්ලන්ට ආර්ථික වැඩපිළිවෙලක් නැහැ, සල්ලි නැහැ, හම්බ කරන්න විදියක් නැහැ. අද වෙනකොට කැලේ කපලා වනය විනාශ කරලා වැලි හාරලා මුදල් හම්බ කරන තත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ අපේ කටට කෙල ඉනුවේ හොඳ කෑමක් දැක්කොත් විතරයි. කටට කෙල වුණනවා තලු මරනවා. හැබැයි අද වෙනකොට ආණ්ඩුව තලු මරන්නේ, ආණ්ඩුවේ කටට කෙල වුණන්නේ සාරවත් විදියට හැදිලා තියෙන ගහක් දැක්කොත් විතරයි. ගහක් දැක්කොත් ගහ බිම දාලා ඒක බිස්නස් එකක් බවට පරිවර්තනය කරගෙන කීයක් හරි හොයාගන්න තමයි ආණ්ඩුව දඟලන්නේ. අද සිංහරාජ කපලා වැව් හදන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ආණවිලුන්දාව විනාශ කරලා තියෙනවා. රඹකැන්නෝය විනාශ කරලා තියෙනවා. මුතුරාජවෙල විනාශ කරලා තියෙනවා. ඒ වගේම පොළොන්නරුවේ කැලේ විනාශ කරලා තියෙනවා. හැම තැනම කැලේ කපලා නකල් සක්සිතේ විනාශ කරලා සිංහරාජේ වැව් හදලා ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳව බරපතල ප්‍රශ්නයක් අපිට තියෙනවා. අපි කියන්නේ අපිට හුස්ම ගන්න දෙන්න කියන එක. අද නිකන් හම්බ වෙන්නේ හුස්ම ටික විතරයි. මෙරටේ භාග්‍යාලා ඒ වගේම දේවානිලා හඬ නගන්නේ රටේ පරිසරය විනාශ කරන්න එපා කියලා. නමුත් අද දේවානිලා භාග්‍යාලට මර්ධනය කැඳවලා තියෙන වර්තමාන ආණ්ඩුව, ආණ්ඩුවේ ගෝල බාලය පොලිසිය ගිහිල්ලා පරිසරය ආරක්ෂා කරන්න කියලා කියන හඬ නගන ඒ අයට විරුද්ධව මර්ධනය කැඳවලා තියෙනවා, ප්‍රශ්න කරලා තියෙනවා. ඇඬුම් කඳුලෙන් තමයි ඒ දරුවා උත්තර දෙන්නේ. අපි එක්සත් ජාතික පක්ෂයේ විදියට ඒ අය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. පරිසර සංවිධානවල හඬ ආරක්ෂා කරන්න කටයුතු කරනවා. අපි වර්තමාන ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේ ව්‍යාපාරේ නවත්තපල්ලා කියලා. අපි තමයි සිංහරාජය ආරක්ෂා කරේ. 1978 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා තමයි සිංහරාජයේ රක්ෂිතයක් විදියට වෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ 1992 මේකට අදාළ ගැසට් එක නිකුත් කරලා තියෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරපුවේ ආරක්ෂා කරපු සිංහරාජය සහ කැලවල් සහ රක්ෂිත ටික පොහොට්ටු ආණ්ඩුව විකුණලා විනාශ කරලා නැතිබංගස් ස්ථාන කරන්න උත්සාහ ගන්නවා. Breaking.lk.